පුංචි දරුවන්ට ටීවී බලන්න, ෆෝන් බලන්න, වීඩියෝ ගේම් ගහන්න දෙන්න හොඳ නැහැ කියන එක අපි දැන් දැන් නිතරම අහන කතාවක්. හැබැයි එහෙම කියන හුඟක් දෙනෙක් ඒ ඇයි කියන ප්‍රශ්නෙට හරියම උත්තරය දෙන්න නම් දන්නේ නැහැ. ස්ක්‍රීන් ටයිම් එපා කියන්නේ විතරයි ඒගොල්ලෝ කියන්නේ. ඒ හැමෝම කියන නිසා, නිතර ඇහෙන නිසා ඉතින් අපි හිතුවා මේ ස්ක්‍රීන් ටයිම් එපා කියන එකේ නියම හේතුව මොකක්ද කියලා හොයලා බලන්න. මේ වර්චුවල් ඔටිසම් කියන්නේ බොහොම මෑතක කෙරෙන වෛද්‍ය සොයා ගැනීමක් කිව්වත් වැරදි නැහැ. වෛද්‍යවරුන් සහ පරීක්ෂකයන් කියන විදිහට ඩිජිටල් තිරයට වැඩිපුර යොමු වන දරුවන් තුළ ඔටිසම් රෝගයේ යම් යම් ලක්ෂණ පෙන්눔 කරන්න පුළුවන්. කොහොම වුණත් මේ ඩිජිටල් තිරය ඔටිසම් රෝග ලක්ෂණ ඇති කරන්න හේතුවක්. එක දිගට පැය ගාණක් ඩිජිටල් තිරය දිහා බලාගෙන ඉන්න එකෙන් දරුවන්ගේ මොළයේ වර්ධනය අඩාල වෙන්න පුළුවන්. ඒ ඔස්සේ තමන්ගේ නමට ප්‍රතිචාර දැක්වීම, ඇස දිහා ඍජුව බලාගෙන සන්නිවේදනය නොකිරීම වගේ මූලික ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේවා ඔටිසම් තත්ත්වෙත් මූලික ලක්ෂණ. අනවශ්‍ය ලෙස දරුවන් ඩිජිටල් තිරය වෙත යොමු කරන එකේ ඊළඟ ලොකුම ගැටලුව තමයි වැඩෙන දරුවන්ගේ හැසිරීම සම්බන්ධ ගැටලු. ටීවී පරිගණක වගේ දේවල් වලට යොමු නොවන සාමාන්‍ය දිනචරියාවක් ගත කරන දරුවෙක් සහ මේ කියන ඩිජිටල් උපාංග වලට වැඩි වශයෙන් යොමු වන දරුවෙක් ගත්තම දෙවැනි කාණ්ඩයේ දරුවන් තුළ සාමාන්‍ය වයසට අවශ්‍ය හැසිරීම වල ගැටලු තියෙන පුළුවන්. ඒ කියන්නේ තමන් නවට පරිසරයේ සිදුවන දේවල් වලට දක්වන සංවේදනයන්, සමාජ සබඳතා වගේම ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ පවා ගැටලු සහගත වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි අධ්‍යාපනය සම්බන්ධ ගැටලු. අධ්‍යාපනය කියන්නේ පාසල් අධ්‍යාපනය විතරක් නෙවෙයි. පූර්ව ළමාවිය සංවර්ධන අවදී ඉඳලම දරුවන් යම් යම් දේවල් ඉගෙන ගන්නවා. එහෙම ඉගෙන ගන්න නම් ඔවුන් අවට පරිසරය නිරීක්ෂණය කරන්න ඕනේ. හැබැයි ඩිජිටල් තිරය මගින් දරුවන්ගේ මේ නිරීක්ෂණ හැකියාවන්ට ඇති කාලය වගේම උනන්දුවත් අඩු කරනවා. ඩිජිටල් තිරය කියන්නේ එක තැනක ඉඳගෙන පැය ගාණක් කාලය නාස්ති කරන්න පුළුවන් මෙවලම. දරුවෝ ස්වභාවිකවම බොහොම ක්‍රියාශීලී ජීවීන් කොට්ටාශයක්. මේ ක්‍රියාශීලී බව අඩු වෙලා ටීවී පරිගණක දිහා බලාගෙන වැඩි වේලාවක් ගත කරන එකෙන් දරුවන්ගේ ස්ථූල භාවයට පත් වෙන්න පුළුවන්. කුඩා කාලයේ ඇතිවන මේ ස්ථූල තත්වයන් වැඩුණු පසු අත් ශරීරයට බලපෑම් කරන බොහෝ විට නිවැරදි කරගන්න අපහසු තත්වයන් වෙනවා. ටීවී ජංගම දුරකථන පරිගණක වැඩි ඩිජිටල් උපාංග වලින් වැඩි වශයෙන් යොමු වන දරුවන් ඒවායේ කලහකාරී චිත්‍රපටි, ටීවී වැඩසටහන් සහ වීඩියෝ ක්‍රීඩා නිසා කාලයත් එක්ක ඉතා ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ පෙන්눔 කරනවා. මොකද ඩිජිටල් තිරයෙන් එහාට පරිසරයේ කලාව වගේ දේවල් ඔවුන් නොදකින නිසා ඒවාට සංවේදී වෙන්න අවශ්‍ය කුසලතාවය ඔවුන් තුල ගොඩනගෙන්නේ නැහැ. ඉතින් ඒ තුලින් ඔවුන්ට ඉගෙන ගන්න තියෙන සමාජීය කුසලතා හුඟක් වගේම ඩිජිටල් තිරය ඉදිරියේ ගෙවෙන කාලය නිසා බොහෝ දේ අහිමි වෙනවා. මේ ඩිජිටල් තිරයත් එක්ක ඍජුවම නොඋනත් වක්‍රාකාරව සම්බන්ධ වෙන කාරණාවක් තමයි නින්දා හිමිවීම. ටීවී පරිගණක වගේ මෙවලම් වලට ඇබ්බැහුණු දරුවන්ට සාපේක්ෂව නින්ද ලබා ගන්න තියෙන හැකියාව හුඟක් අඩුයි. ඒකට හේතුව වෙන්නේ මෙන්න මේ කාරණාව. රාත්‍රී කාලයේ වගේම දවල් කාලයේ ඩිජිටල් තිරය හරහා ඇසට බොහොම සමීපව ලැබෙන අනවශ්‍ය ආලෝකය නිසා මොළයේ නින්ද සම්බන්ධ සන්නිවේදනයන් හරියට සිදුවන්නේ නැහැ. ඒ නිසා නින්ද අහිමි වෙන්න පුළුවන්. ඩිජිටල් තිරයට ඇබ්බැහි වීම නිසා අහිමි වෙන ලොකුම දේ තමයි තමන්ගේ ළඟම ඉන්න පවුලේ අය. ලොකු අයට නම් මේ බව තේරුණාට ඔවුන් ඕනෑකමින්ම ඩිජිටල් තිරය තෝරාගත්තාට පුංචි දරුවන්ට මේ පවුල අහිමි කරගන්නේ නොදැනුවත්ව. පවුලේ අයත් එක්ක එකට ගත කරන්න, ඔවුන්ව හඳුනා ගන්න, ඔවුන්ගේ රුචි අරුචිකම් හඳුනා ගන්න තියෙන කාලය මේ ඩිජිටල් තිරේ ඉස්සරහා නිකරුණේ වැය වෙනවා.